තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරින. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. උපාදනස්කන්ධය ඒ රූප වේදනා සංකාර විඥාන විග්‍රහ කරන විදිහම තමයි අසකරණාති දිවකයි මනස කියන එකත් විග්‍රහ කරන්නේ. ඒ කියන්නේ මේ ධර්මතාවය කියන කාරණාව. දැන් අසකරණාති දිවකයි මනස කියන කාරණාවත් දැන් විදීමක් නම් අපිට ටිකක් අර විදීමක් එක කියන්න පුළුවන් විදීම බවක් කියන කාරණාව එක්ක. ඇස කියන කාරණාව ගත්තහම අපිට කොහොමද නිකන් වෙනව යන්න ඕනේ වගේ එකක් තියෙනවා. ඇස කරන ආසේ දිවකය මනසට නම් නිකන් නෑ නෑ වගේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් අනිත් ඒ වගේ වෙනව යන්න ඕනේ වගේ කොහොමද හැම එකක්ම පෙන්නන්නේ ධර්ම ස්වභාවයක් හැටියට. උදේ රූප වේදනා සංකාර විඥාන කියලා පෙන්නවා. ඇස කරන ආසේ දිවකය මනස කියලා පෙන්නවා. ඒ ඔක්කොම ධර්ම ස්වභාවය. එතකොට ඇසට සමීප වෙලා බැඳීමක් කියන කාරණාවක් කතා කරන්නේ නැහැ කොහොමද? සක්කාය කියන එකට රූපයට සමීප වෙලා බැඳීමක් කියන එක තමයි සක්කාය කතා කරන්නේ. මොකද ඇහැ කියන කාරණාව අර රූප කියන කාරණාව වගේ සම්පූර්ණයෙන්ම ජීවිතයේදීම කියන එකට වඩා ඒක වෙන වෙන සම්බන්ධිකුත් තියෙනවනේ. ඇහැ නෙවෙයි රූපත් එක්ක සම්බන්ධය තියෙන්නේ. කන සද්දයත් එක්ක සම්බන්ධය තියෙන්නේ. එතකොට ওই සිද්ධි ධාමයටම තමයි රූපයක් වේදනාවක් කියන කාරණාව කියන්නේ. ඒතර මුළු කිසිදු විදිහකින් බොරුවක් කියන්නේ කිසිදු විදිහකින් බොරුවක් නොවන කාරණාවක් කතා කරනවා නම් රූප වේදනා සංකාර විඥාන කියන කරුණු එක තමයි සත්‍ය උපාදානි කතා කරනවා. නැත්නම් එන කතා කරනෝනේ ඇහැ රූප ඒ සියල්ලක්ම කියනවානේ. එතකොට ඒ සියල්ලම කියනකොට එතන අර කියන්නේ ඒකාන්ත දෙයක් ඒකා ඒ කියන්නේ එක දෙයක් පාදක කරගෙන කියනවා වෙන්නේ නැහැ. රූප වේදනා සංඥා සංකාරකොත් ඒක වෙන වෙන උපාදානස්කන්ධ කියනවා.
ඇහැ කියන කාරණාවක් එහෙම තනිය වෙදීමක් නැහැ. රූප තනිය වෙදීමක් නැහැ. ශබ්ද තනිය වෙදීමක් නැහැ. එතකොට සක්කාය කියන කාරණාව කතා කරනකොට අර ඒ පරිය කතා කරන්න බෑ. يعني ඇහැක යෙදීමේ සිදුවීමක් තමයි ස්වરૂපයක ප්‍රකට වීමක් වෙන්නේ. කනක යෙදීමේ සිදුවීමක් තමයි ස්වરૂපයක ප්‍රකට වීමක් නැත්නම් විඳීම ප්‍රකට වීම. හැබැයි පිටරදී අහපව දැන් අපි ඇහැ ගැන නම් හොයන්නේ කන ගැන නම් හොයන්නේ එතෙන්ද සක්කා මේ රූප වේදනා සංකාර කියන කතා කරන්න බැහැ. يعني විමසන්න ගන්න විදිහේ අපි රූප විමසන්න ගත්තත් එකයි ඇහැ විමසන්න ගත්තත් එකයි විමසන්න ගන්න විදිහේදී අපි කොහොමද සක්කාය කියලා තියෙන්නේ. සක්කාය කියන කාරණාව එතකොට ඥානෙ. එතකොට ඇහි ඥානිය කියන කාරණාව කතා කරනකොට එතන ඇහැ රූපයි කියන ඒ සිද්ධිය පිළිබඳ ඥානෙ කතා කරනකොට ඒ ඒතරයි. සක්කාය නෝදේ කියන්නේ සක්කාය ගැන හොයද්දී ඒ ඥානියාව නම් ඒක ඉතර වෙයි. එතකොට දෙකක් නෙමෙයි. හැබැයි ධර්මතාවයට කතා කරනකොට වෙන් වීමසින් දේවල්. යෙදීමේ සිදුවීම කියන්නේ රූප වේදනා සංකාර විඥාන කියන එකට නෙමෙයිනේ. යෙදීමේ සම්පූර්ණ සමස්ත කිසිදු විදිහකින් අඩුවක් නැතුව සමස්ත සිදුවීමම කියන එක තමයි සක්කාය. එතකොට සියල්ලම සංස්කාර වෙලා තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා සක්කාය සංකාර විස්තරයක් කරගෙන යනවා. එතකොට දැන් මට දැන් මගේ පැත්තෙන් බැලුවොත් මම ඒකට ලං වෙලා මට එදෙන විදිහ වගේ නේ මම කියන දේ තමයි ප්‍රසීමක් කියන කාරණාව පිටරේ මේ කරනවා. ඒකෙන් දැන් විස්තර කරපු විදිහත් එක්ක මට ඒක ඒ කියන්නේ ඔය කියන විදිහ සක්කාය කියන එක බුද්ධි අර්ථන් විදිහ කියන එක අරෝ කතා කරුත් එහෙම දේතවිදන් කියලා වගේ සහ දැන් බුද්ධි අර්ථන් වීම කියන කාරණාවට ඉති කියන එකත් එක්ක අපි ඒ විදිහට ගත්තොත් අපේ ඒ එතන ඒ සහ කියපු විදිහ මම විස්තර මට කියනකොට එදන්කුවට ප්‍රශ්නයක් නෑ. මම කියනකොට එතනම අඥානකමක් ඉක්මොත් වෙලා නැති රූපයක් වේදනාවක් සංඥාවක් අපි මොන විදිහට හිතා කරත් පෙන්නන්න විදිහක් නෑ. ඒක නිසා තමයි ඉදන් කියලා මේකයි කියලා අරගෙන හොයාගෙන යනවා. හොයාගෙන යන තැනදී ඒක ඥානයක් ඇති වෙනවා. අර පංච පාස්කන්ධයේ උදේවයි දකින්නවා කියන කාරණාවද ඥානයක් ඇති වෙනවා. ඥානය කියන කාරණාව තමයි ඒ කාරණා වෙන වෙනම කෘත්‍යය. දැන් මම නිතරම කියන්නේ කෝපය දකින්නකොට කෝපය කෘත්‍යය කියලා. එතකොට වෙන්වීම වශයෙන් ඒ වගේ ප්‍රත්‍ය හැටියට බලනකොට ඒ කාරණාව යෙදීමක් ඇටේ සිදුවෙන්නේ. එතකොට යෙදීමක් ඇටේ සිදුවෙන්නේ නැහැ කියනකොට අන්න ඒ ක්‍රියාකාරීත්වයේ කියලා කතා කරනවා. ක්‍රියාකාරීත්වය. ඒක නෑක් නෙමෙයි තියෙනවත් නෙමෙයි. ඇත කිනන්තෙ දුරනො නැත කිනන්තෙ දුර වෙනවා. එතකොට එහෙනම් ඒ යෙදීමේ සිද්ධියේ ඉදන් කියලා ගත්ත යම් කාරණාවක් හොයන්න ගත්ත යථාර්ථවාදීව හොයාගෙන යන තැනදී ඒ කාරණාව මෙන්න මේකයි කියලා හම්බෙන්නේ නැත්තම් යෙදීමත් එක්කම. හැබැයි යෙදීමක් නෑ නෙමෙයි. යෙදීමත් එක්කම හම්බෙන්නේ නැත්තම්. එතකොට අන්න එතනදී කියන්නේ මම කියන කාරණාව මොකකටද ලං වෙන්නේ කියන ප්‍රශ්නයක් එනවා. මම කියන කාරණාවක ලංවීමක් සිද්ධයක් වෙන්නේ. එතකොට එහෙනම් ඒ නිෂ්ප්‍රභා වීම තමයි නිෂ්ප්‍රභා වීම කියන්නේ ඒක අර ශූන්‍ය වීම තමයි ඥානෙ කියන්නේ. ඒක වෙනමයි විදියකින් ඒ ඥානෙ එනවනම් කියන විදම් විදියක සංකල්පයක් කියනවනේ ඒක ඥානයක් වෙන්නේ නැහැ ඒක ආයි සංකල්පයක් නැහැ. එනිසා ඉති කියන කාරණාව
ඒකීකෘත්‍ය කියලා ගන්න පුළුවන්. අපි හැබැයි ඒකීකෘත්‍ය කියන සනදීම ඉති කියලා නේ නිදන් කියලා ඉන්න තැනදී. ඔව් ඉන්න තැනදී අපි ඒකට ආයිදන් කියලා කියලා. එතකොට එහෙනම් ඉති කියන කාරණාව තමයි වෙන්නේ මාර්ග ඥානයක් එක්ක විතරයි. අනිත්‍ය කියන කාරණාව දැන් අපිට ලෝකයේ සිදු යෙදෙන මොකක් හරි විදිහක් සිදුවීමක් එක්ක කෙනෙක් හිතන්නේ ඒ දකින්න විදිහේ සතු පිළිගන්න කොහොමද කියලා මම හිතන විදිහට වහද්දි මට මම එකත් දෙවි හැරදි වෙන්න පුළුවන් එතන වචන වචනත් එක්ක මට මම හිතපු විදිහ මේ අනිත්‍ය කියලා යම් දැක්මක් කියන කාරණාවක් ඉස්මතු වෙනවා යෙදෙන සිදුවීමක් ඔස්සේ එනත් ඒක කරනවා මේ සිල්වත් හරි මොන හරි එකට යන්න ගිහිල්ලා මේ ඒ දැන් එහෙම දැක්ම ඇති වුණාට පස්සේ දැන් මේ දැක්ම කියන එක ගන්නත් දැන් දැක්ම කියන එක දැන් දැක්ම අපිට ගන්න දැන් දැක්ම භාවිතා වෙනවා දැන් දැක්ම භාවිතා වෙන විදිය ගත්තම ඒ දැක්මකින් දැක්මෙන් යුතු බව කියන එකද මේ දැන් අර සංකතය කියන කාරණාව ඒ වගේ විස්තර කරන මම කියන්නේ ලෝකේ ඉඳලා ඉන්න කෙනෙක් කියන එක එහෙම නෙමෙයි සැබෑ කෙනා අර්ථානුකූලව අනිත්‍ය කියන දැක්මක් විදිහට කිස්මතු වෙච්ච කෙනා ඒ අනිත්‍ය කියන දැක්මක් එක්ක දැක්ම භාවිතා වෙන විදිහක් වගේ මට එන්නේ සාකච්ඡා මේ ඒක අදහසක් ආවා කොහේද තමයි කියන්නේ අනිත්‍ය කියන කාරණාව ඥානිය ඇති වුණාට පස්සේ ඥානියේ ඉදින දැක්ම තමයි සංකතය කියන්නේ. අනිත්‍ය අසංකතය කියන එක අනිත්‍ය ධර්මනේ. සංකතය කියන්නේ ඒ දකින විදිහේ ස්වභාවයේ ඥානීය සංකතිය. අසංකතිය කවදාවත් අනිත්‍ය කියන කාරණාවත් එක්ක කතා වෙන්න බෑ. ඒකට අනිත්‍ය කතා කරන්න තියෙනවා. අනිත්‍ය දැක්ම කතා කරන්න තියෙන එකක් එක්ක නෙමෙයි. නම් දැක්මේ විදිහ ඒ කියන තරමද දැන් දැක්මේ විදිහ කියලා කිව්වම ඉතලේ දැක්ම කියන එකේ දැන් දැක්ම කියන එකේ ඥානීය විදිහට කරක ඉගෙන ගනිමු කියන සංකතේ කියන කරුණා කතා කරමු දැක්ම කියන එකේ දැන් දැක්ම කියන කරුණාවක් අත් එහෙම එකක් කොහොමද ඔය දෙක වෙන් කරන්න බෑ කියන්නේ ඒ දෙක තනි කළ හදා කරන්න බෑ. දැන් සානක දැන් ඔය විදිහට දැන් අපිට දැන් කුට්ටියට නම් ඉන්න බෑ අපි ඉන්න තැනක ඉන්න සානක දැන් ඕනම දැන් ඔය කියන විදිහට හැබැයි එහෙනම් අපිට අනිත්‍ය කියන කාරණය මේ ඔය කියන දැක්මක් එක්ක තමයි අපිට අර දෙන්න සාන සිදුවීම කියලා අපිට ලං කරන විග්‍රහ කරනවා සිදුවීමක් කියලා ඒක ලැබෙන්නේ කියලා එහෙමත් කියනවා අපි ඉන්න තැන ඉඳලා ඒක හිතන්න නැතුව ඒ කාරණාවට ලං වෙන්නේ නැහැ ඒක නැති වෙනවා يعني තියෙන එක නැතිවීම කියන එක ඉන්න තැන ඉඳලා එතෙන් යන එක නැතිවීම වගේ නෝ එහෙම නැතුව ගන්න දැන් අර සංකතය කියන කාරණාව කතා කරන්නේ දැන් උපාදේ කියලා හිතන්නේ උපාද රූපඤ්ඤායිති වයෝ පඤ්ඤායිති කියලා කතා කරන්නේ කතා කරලා ඉවරලා ඊට පස්සේ පිටස්ස අඤ්ඤගත්තන් කියන එක එතකොට මේ ඕන ඔය දෙක සාහනක දැන් අර මූලික දැන් උපාද රූපඤ්ඤායිති වයෝ පඤ්ඤායිති කියන ඒ කාරණාව මේ සමුදය නිරෝධය කියන කාරණාව වර්තන්නේ කියන උදසාහන දැන් ඔය තුනම කතා කරන්නේ පැති වලින්. ඒ කියන්නේ දැන් ඔය එකක්වත් ලඟ වෙන්න පුළුවන් එකක් නෙමෙයිනේ. එතකොට අපි හැම වෙලේම අනිත්‍යයි දැන් උපාදායක් කතා කරන්නේ යමකට ඉඳන් ගිලා ලඟ වෙලානේ. යමකට ඉඳන් ගිලා පෙනලා ඒකේ
ඒක උපාදයක් නෙමෙයි එතකොට ඒ කියන්නේ ඒකට ලං වෙන්න පුළුවන් කියලා වය කියන එක ඒක අස්තයට යනවා කියන එක ඒක උච්චේදීට යනවා කියන කාරණාවට ඒක අනිත්‍ය කියන කාරණාව දකින්න ඕනියත් එක්ක කතා කරනකොට දැන් මම අර හැම්බෙලිම් කියන්නේ මේ යම් සිද්ධියක් තියෙනවනේ කෝපය දකින්නවත් සද්දයක් අහනවා සිද්ධියක් නෑ නෙමෙයි එතකොට හැබැයි කිසිදු විදියකින් මේ සිද්ධිය කියන කාරණාවකට මෙන්න මේකයි කියලා කියන්න බෑ එතකොට එහෙනම් සිද්ධියක් නෑ කියුවට සිද්ධියක් නෑ නෙමෙයි කියුවට සිද්ධියට ලං වෙන්න බෑ ඔය ඔය කියමනේ තියෙනවා උත්පාදවය කියන ඔය කියමනේ තියෙන සිද්ධියක් කියනවා හැබැයි සිද්ධියකට ලං වෙන්න බෑ එතකොටම නෑ නෙමෙයිනේ යමක් කියලත් නෑ තියනවා කියලත් නෑ කතාවකුත් තියෙනවා අන්න උත්පාදවයි ඊළඟට ඒකම තව පැත්තකින් කතා කරා මේකේ ස්වභාවය යම් කිසි කාරණාවක් කතා කරනවනේ ඒ කියන්නේ ඇසීමක් කියලා කතා කරනවනේ ඒ ඒ කියපු කියමනීම කියලා ඉවරයි ඇසීම කියන එක පැවැත්මක් කියලා හැබැයි ඒක මෙහෙමයි කියලා ඉදිරියට නෑනේ ඇසීමක් ඉදිරියට නෑ ඒක මෙහෙමයි කියලා ඉදිරියට නෑ අන්න ඒක තමයි පැවැත්ම අනිතාවය කියලා කියන්නේ ඒ කාරණාව විස්තර කරන්න එමක් පුළුවන් වෙලා තියෙනවානේ විස්තර කරන්න එමක් පුළුවන් වෙලා තියෙනවා කියන්නේ යමක් කියන තිතියක් කියන තිතියේ කියන කාරණාව ගිහිල්ලා ඉවරයි විස්තරයක් කරන්න පුළුවන් විස්තරයක් කරන්න පුළුවන් වුණාට ඒ කාරණාවට සමීප වෙන්න කියන්නේ මෙහෙමයි කියලා ඒක ඒක විග්‍රහ කරගන්න බෑ. ඒ කියන්නේ ඒක තියෙනවා නෙමෙයි. අන්න ඒක ඒ නිසා තමයි තිය අනිත්‍ය තත්ත්වයක් කියලා කතා කරන්නේ. තියෙනවා නෑ කියන විතරක් නෙමෙයි. ඔව් ඒ ඒ දෙක අරගෙනනේ. උපාදවය කියන කාරණාවත් එක්කනේ. දැන් අපි එකද ඒ ස්වභාවය කියන කාරණාවේ විග්‍රහයද තිතිය කියන කාරණාවේ. ඔව් ඒ කියන්නේ ඒ ස්වභාවයක් ගැන කියවලා කියලා දෙනවනේ. ඒ ස්වභාවයක් ගැන කියලා දෙනවා කියන කාරණාව තමයි තිතිය ස්වභාවය. එතකොට හැබැයි ස්වභාවය කියන කියලා දුන්නට එහෙම ස්වභාවයක් අර පවතිනවා කියන්නේ ඒකාන්ත කළා කියන්න බෑනේ අන්න නිසා නිතත්‍ය කියලා කියනවා මට නම් ප්‍රශ්නේ දැන් ටිකේ ඔය ප්‍රශ්නේ ආන්නේ දැන් සියල් කාර්යය ඇන්නේ කෝප පාට කියන්නේ එතකොට නම් දැන් අපිට පහත හරිය නැදකලයක් හරි ඕන එක අපිට දැන් සිදුවීම කියන කාරණාවත් එක්ක විතර බලද්දී බෞද්ධිකේ කොහොමද ලන්නේ හැබැයි සිදුවීම කියන කාරණාවට ඉඩක් තියෙනවා ඒ පාට වෙනවා ඔව් ඒකනේ ඒක ඒක ලෝකේ සංවරයක් නේ කතා කරන්නේ මූලිකව දැන් අතර කතා කරන කාරණාව තියෙන්නේ දැක්මක් කියන කාරණාව අතර කතා කරන කාරණාව තියෙන්නේ ලෝකයේ ඉදෙන කියන ලෝකයේ ඉදෙන කාරණාවක් එක්ක සංවරයක් මොන දෙනවා එතකොට ඒක දෙක පරියය. දැන් අපිට නම් දැන් අපිට නම් දැන් අපි පින්න කරගෙන ඉඳලා කතා කරද්දී දැන් අපිට ජීවිතේ ලං වෙන කරු තියෙනවා. එතකොට මේ ලං වෙන කරුණක් තියා බලපුවම හැබැයි ගන්නට බලන්න පුළුවන් කියලා ලන්නේ නෑ. නමුත් දැන් මේ කරුණක් තියා බලපුවම දැන් අපිට දැන් ඔය කියන භාවිතයක් නෙමෙයි අපිට තියෙනවා. කරුණක් ලං වෙනවා ලං වෙන කරුණට ලංගුණ කරුණත් එක්ක තමයි අපිට ඒක කියන්නේ කරුණ හම්බ වෙලා හම්බෙච්ච කරුණත් එක්ක තමයි අපිට අපේ පැත්තෙන් ගොඩනගන්න දැක්මක් කරන මොකක් එකක් තියෙනවා නම් පාවිච්චි කරන්න. ඔව් එතකොට දැන් අපිට සම්මත දැන් මෙහෙම එකක් තියෙනවා දැන් දැන් අපිට ඒ කියන්නේ මොනෑම විදිහකට දකින්න ස්වභාවයක් තියෙනවා ඒක ඒ දකින්න ස්වභාවයෙන් අපි ඒ කරුණිකව බලද්දී අපිට දැන් ඔය කියන සංකතය කියන කාරණාවක් අපිට නැහැ නේද හැබැයි දැන් අපි කරුණක් තියෙනවා මමක් තියෙනවා දැන් සමහර කරුණ මම වගේ වෙන අවස්ථාවක් තියෙනවා කරුණා මම වෙන කන්න දෙවි අවස්ථාවක් තියෙනවා
කරන්න කාරණා කෙනෙක් ඕලාරේක තියෙනවා. එතකොට දැන් අපිට එළියට කියන්න ගියොත් එහෙම කර්ම කියන මම වෙන්මුණු කර්මින් කර්ම කියන්නේ මොන විදියට. හැබැයි කර්මම මම කියන කාරණාව වෙච්ච තැනදී මේ කියන්නේ ඊට මින්ද කියන්න බැහැ නේද? එළියට කියන්න බැහැ. එළියට කියන්න බැහැ කියන්නේ දැන් එතන හැබැයි නෑ කෙනෙකුත් නෙමෙයි. හැබැයි තියෙනවා කියලා කියන්නේ විග්‍රහයක් කරන්න පුළුවන් ඉන්නේ නැහැ. එතකොට අන්න එතන ඒ වගේ ස්වභාවයක් වුණාම මේ ඒක කොහොමද සම්බේ කියන්නේ ඒ වගේ එතනදී ආත්මෙන් කරනවා. කියන්නේ කරුණ කියන්න පුළුවන් කියන කාරණාවක් ආවොත් කරුණක් කියන අපිට විග්‍රහයක් දෙන්නේ ඒ ආත්මම තමයි දෙකේම ආත්මම පැත්තකට යනවා. අරකේදී ආත්මන්ගේ කියන්නේ ස්ථිරත්වයක් වගේ අරකේනම් ටිකක් තියෙනවා මේ ආත්මන් විරස් වෙනවා ගෝචර බාහිර දෙයක් එක්ක. අතන ස්ථිරත්වයක් වගේ තියෙනවා ආත්මන් කියන කාරණාවක්. ඒ කියන්නේ දෙකම එකට ඉඳලා තියෙනවා. දැන් මොන ඔය කාරණා එක තමයි අර සක්කාය දිට්ඨිය විග්‍රහ කරන කාරණා ටිකක් ඔක්කොම විග්‍රහ කරන්නේ. ඒ කියන්නේ ඒ විවිධ ආකාරයකට සිදුවන විදිය. රූපං අත්ථ සමනපත රූපවන්තං අත්තනං අත්ථේව රූපං රූපස්මි අත්තනං කියලා පෙන්නන්නේ. එතකොට මේ පෙන්නන කාරණාව තුළ තියෙන්නේ ඒ සිදුවීම අපි දකින විදිය. සිදුවීම අපි දකින විදිය. අර නැත්තම් මේ පාරලෙක්ට පෙන්නන මේක නැත්තම් මේ විදිහට මේ නැත්තම් මේ විදිහට මේ නැත්තම් මේ විදිහට කොහෙන් හරි අර සක්කාය දිට්ඨිය පැත්තට යමු. ඉතින් ඒ විදිහ අරමු තමයි කියලා තියෙනවා. ඒ වෙන විදිහ නෑ. ඒ කියන්නේ මේ නැත්තම් මේක කියලා තියෙන්නේ. නැත්තම් විසම තියෙන්න ඕන කියලා කියන්න ඕන. අපි සමහර මේ හොයන්න ඕනේ යෙදීමක් කියන සාහසෙ විතරම කියන අපේ ජීවිතේ යෙදීමක්. ඒකට යෙදීමක් කියන එක අපිට ඉඳලා ඒක ලැබීමක්. සාහස සංකතේ කියන ඉස්සර ගන්තිය ලැබීමක් කියලා ගත්ත කොට වැඩි කියන නම් අපිට රූපය කියලා හෙව්වත් අපිට රූපේ යෙදීමක් වෙන්නේ සාහසෙ කිව්වේ ඒතර රූපේ කියලා ලැබිච්ච එකක් එක්ක තමයි හොයන්න තියෙන්නේ කියලා සාහසෙ ඒකම අපට යම් කිසි දෙයක් ලැබුණ නැතුව හොයන්න බෑ. හැබැයි අපි යම් කිසි හරි වැටහීමක් තියෙන්නට ඕනේ. අපට කියන්නේ ලෝකේ මට්ටමින් හරි දැන් අන්නේ විමුක්තිකාමෙන්ට තියෙනවනේ. අපි මෙතන සත්‍යවාදී දෙයට හා අසත්‍ය දෙයකට ගිහිල්ලා තියෙනවා. අර සිද්ධියම ගන්නකොට දැන් කෝපේ පේනවා. අපි කෝපේ පේනවා කියන එක වැරදි. පෙනෙන බවට කෝපි කියනවා. ඔක නෙවෙයි. ඒක නෙමෙයි වෙන්නේ. මම උපමාවක් හරි සරලව කිව්වොත් එහෙම ඉර නැගෙනහිරින් නගිනවා. ඉර බස් නායකෙන් බහිනවා. තමයි කර බොරුනේ. ඉර නැගෙන නිසා නැගෙනහිර කියනවා. ඉර බහින නිසා බස් නායකෙන්. එහෙම නෙමෙයිද? දැන් අපි අනිත් පැත්තට හම්බුනේ නෑ නිකුත් තියන්නේ නෑ. ඊළඟට ආයෙ කියනවා පසලොස්සකට හද පායනවා. ඈ පසලොස්සක කියන්නේ හද පුරුණයි කියන එක. ඉතින් පසලොස්සකට හද පායනවා කියන්නේ ඔන්න ඔය වගේ කෝපේ දකින්න. කෝපේ දකින්න දැකීමෙන් කෝප වෙනවා. දැන් අපි කෝපේ කියලා දාගෙන ඉවරයි. කවුද දන්නේ? ආ මමනි දැන් ඉතින් මන් දාපු දෙයට මං කෝප දෙක කියන්නේ කොහොමද? නේ මම දාපු දෙයට මං කෝප දෙක කියන්න බෑනේ. ඉතින් මන් දාගත්ත දේ දාලා දෙන්න. විකෘති සංඥාවක් කියන්නේ ඒක. නීති සංඥා විකෘති සංඥා විකෘති සංඥාවක් නෙමෙයි දෙක. විකෘති සංඥාවක්. දැන් අන්න ගෙම්බෙක් ගහන්න කියනවා. මන් දාගත්ත ගෙම්බෙක් ගහන්න කියනවා. ඉතින් මන් දාගත්ත කියන්නේ ගෙම්බෙකුත් ඉඳලා උගේ හඬ මට ඇහෙනවා. නම් ඒ ඔක්කොම දාගත්ත එකම මම ඇසීම නිසා දාගත්ත ටිකක් තියෙන්නේ. දැන් එහෙම බැලුවොත් එහෙම කෝපයක් නැති වෙනවා කියනවනේ. මම නේද දැකීම නවන කෝපිකල දාගත්තේ. සද්දයක් නැති වෙනවා කියනවනේ.
නේ මම අර කාරණාව දාගත්ත ඇසීමට එතකොට නම් ඕකට මේ ඇත්ත සිද්ධිය හොඳට හිතලා බලුවොත් ඔන්න ඔය ඕන තියෙනවා නම් එයා දැන් හොයන්නේ මොකද්ද මොකද්ද මේ උනේ ඇහි උනා කියලා මොකද්ද මේ උනේ පිරුණා කියලා දැන් පිනිච්ච කෝපේ හොයන්නේ පිනිච්ච කෝපේ හඳු කියන්නේ නේ කෝප වෙනුන කියලා ගත්තා අපි නේ අර 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 වගේ නැගිනේ ඉර නැගිනවා කියනවා බත් නැහැ ඉර බයිනවා කියනවා අන්න ඒ වගේ තමයි අපි මේ කාරණාව කියන්නේ ලෝකේ එතකොට දැන් අපට ලැබෙන නිමේද එන ඉන්නුනේ අර අකුරු වලට තමයි ලැබුණේ ඔයට හදපවෙනවා ඒක තමයි මේ ලැබුණේ ලැබුණා කියන්නේ ඒ කියන්නේ මේක අවිකෘති තියුණා යෙදීම කියන්නේ හඳ පෑයීමට පොය කියනවා හඳ පෑයීමට පොය ඒ කියන්නේ විගිතේ පතලොස්සක කියන එකේ තේරුම මේක නැගෙන ඉර කියන එකේ තේරුම ඉර නැගිනවා කියන එක නැගෙන ඉර ඉර නැගෙන පැත්ත කියන එක බස් නැත්තම් එහෙමද මෙහි බලන් හිටියොත් එහෙම අපි ওই දිසාට ගියාට එහෙම මෙහි ඉර බහිනවා සමාහරණාවට ගිනි කොණි නෙමෙයි නිරිතේ ඊළඟට වයඹි ඉර බහිනවා වයඹෙන් එහෙම මේ ඉර නැගිනවා නිරිතෙන් ඊතාලෙන් එහෙම ඉර නැගිනවා ඒතකොට ඉර නැගින පැත්තට අපි කියනවා ඊසාන දිසාව කියලා විකෘතියක් වෙන්නේ නැද්ද හැම හරිනම් හැම වෙලේම අපි බලන්න ඕනේ අර විදිහටනේ ඔන්න වගේ තමයි කෝපේ පේනකොට අපට කෝපයක් පේනවා ඒ කියන්නේ අපි දාගත්ත තිකම තමයි අපට පේන්නලා තියෙන්නේ එතකොට අන ලැබීමක් වෙලා නේද හැබැයි යෙදීම සිදුවෙලා නැද්ද සිදුවීමක් සිදුවෙලා නැද්ද දැන් සිදුවීම නම් අපි හොයන්න ලැබීම අපි කියන්නේ දැන් අපි මේ කෝපේ වර්ධය කියන්න දා කරනවා දැන් අපි දැන් කරන්නේ නෑ නෑ ඉර පායන්නේ නම් නැගෙන හිරින් විතරක් නෙමෙයි ඉර පායනවා ඊසානෙනුත් ඉර පායනවා නිරිදෙනුත් දැන් මොන ඔය තරකේනව නේද අන්නර වගේ දැන් මොන කෝප්පේ මේ කරන හතරම හදාල් ටිකක් කියන්නේ මේ කෝප්පේ කියන්නේ මේ ගන්න සුද්ධාස්තික ටිකක් කියන්නේ මේ ඝන ද්‍රව භාවය ටිකක් තියෙන්නේ දැන් මොකද්ද මේ බලන්නේ දැන් මේ බලන්නේ අපිව දාගත්ත ටික වැරදි කියන්නේ නේද ඉතින් හරි මොකට වැඩක් අර මම ඔකට උපමාවක් කිව්ව ඉස්සර කිව්වා මට මතක නැහැ කොයි කාලෙද කියලා අnder වැඩසටහන පුංචි බබාලා අසූදි තල තල කටේ ගාගෙන ඇඟවන් හරි සතුටු නේද හරි සතුටුයි පුංචි බබාලා ඉතින් ඔය වගේ වැඩක් නේ කරන්නේ පුංචි බබාම කක්කි දාලා එයාම තලලා එයාම කාලා හතරුත් දෙනවා ඔන්න වගේ වැඩ අපේ කෝණෙම අපේ අඥානකෙම කෝපය කියලා අපට ලැබිලා අපි මේක වැරදි කියලා මේ අපේ අඥානෙන් අපට ඇඟ කියලා එකක් ලැබිලා අපි මේක වැරදි කියලා අප හතරුත් දෙනවා ඔකනේ මෙලි ඔන්න අවබෝධ වුණා හැබැයි මේක සිද්ධිය ගැන හොයන්න කියලා නම් ඔය කාරණාව නෙමෙයි දැන් සිද්ධිය හොයන්න යනවා දැන් ඔය වැටෙහිම් මම ඔක කිව්වට පස්සේ දැන් ඔය වැටෙහිම් යම් මට්ටමකට එනවනේ දැන් මං කි බොරුවක්ද ඇත්තද ඇත්තනේ දැන් ඔය ඇත්තනේ අපි ජීවිතේ ඇත්තටම ඔන්න ඔබ තමයි බුදුරණන් වහන්සේ ධර්මයේ ස්වභාවය කියන්නේ පුංචිවත් බොරුවකට ඉඩක් දෙන්නේ සම්පූර්ණ ජීවිතය ඇත්තක් ඔය විදිහම අපිම මමෙක් දාගෙන අපට මම ලැබිලා අපිම මම රකින්න දකලන ඔකනේ මේ දෙන්නේ සම්පූර්ණ වෙන්නේ ඒක දැන් අපි මොකද මම කවුද කියන එක ලියන්නේ දැන් අපට මේ කෝපය වගේ කෝපය කැඩනවාට බිඳෙනවාට ඔන්න කැඩෙන්න බිඳෙන්න මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මේ කෝපේ. දැන් මමත් අනිත්‍යයි දුකයි අනාත්මයි. දැන් මම කියන කාරණාව. දැන් මට දේවල් වෙනකොට මොකද වෙන්නේ? අනේ නේ වැරදි. අනේ හරි. දැන් මේක අනිත්‍යයි. දැන් මේ ඔබ දාගත්තේ කොහොමද? දැන් ඊළඟ එතන ප්‍රශ්නයක් තියෙනවනේ. බලන්න අපි කිසිදු විදිහකින් යථාර්ථවාදීව සිද්ධියට ඉඩක් දෙන්නේ නැහැ. යථාර්ථවාදීව සිද්ධියට ඉඩක් දුන්නොත් ඔන්න අනිත් පැත්තෙන් බලන්න. මෙතන යථාර්ථවාදී සිද්ධියට ඉඩක් දුන්නොත් පෙනීම කියන කාරණා. සිද්ධුනේ පෙනීම ඉන්නේ කෝපේ උනේ. දැන් කෝපේ උනේ අර මාළුපුඩු දූති තියෙන ඡන්දේ නන්දිය රාගයේ ওই කාරණත් එක්කනේ. දැන් පෙනීම කියන සිද්ධිය ඉස්සරහ බැලුවොත්. දැන් කොහෙදද ලං වෙන්න පුළුවන්? අපට බෑ ફોકસ කරන්න අපිට. ඔන්න ඔකයි වැඩි ඒක ફોકસ කරන්න බැරි අපේ මේ තණ්හා ලාටුවත් එක්ක
අරකටම ફોકસ කරන්න පුළුවන් නම් කිසිදු විදියකින් හැංගීමකට එන්න ඉඩක් නැතුව එතන ලංවීමක් වෙන්නේ නැහැ. ඔන්නෝ කාරණාව තමයි සිදුවීම කියන කාරණාව රූප වේදනා සංඥා සංකාර විඥාන සිදුවීම කියන තුන ඒ කතාවේ ස්වභාවයේ එදීමක් එක්ක ඒ විග්‍රහය දැන් ඔය සිද්ධියක් ගත්තට පස්සේ දැන් සාසව උපාදානීය බවක් එනවාද ඥානයත් එක්ක එනවා. දැන් සාසව උපාදානීය බවක් එන්නේ. එහෙනම් ඒ බව ලැබිලාද? ඒ බව ලැබිලා නැහැ. මොකක් සිදුවීම? ඊතර වීම. අන්න ප්‍රායෝගිකව ඊතර වීම. අර ලැබීමක් වුණා කියතර එක සක්කාය නේ සාස්ත්‍ර උපාදාන කියන්නේ එක සක්කාය. යෙදීම කියන එක යෙදීම යෙදීම කවදාවත් කාටවත් යෙදීමක් හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ නැහැ. ඒක අපිට ඒක හිතන්න ඒක මාර්ග කෘතිය. අනික තමයි බාහිර මාළු කෘති සුත්තේ බාහිර විග්‍රහ කරන්නේ. ඒක මාර්ග කෘතිය. स्वभावे එතකොට දැන් එහෙම නැතුව සම්ම දැන් ඉතන ඉතනත් යම්
රූපය ආත්මයද කියලා මට හම්බුණාද නැද්ද කියන එක නෙවෙයි මට එතන එදෙන විදිහක් තියෙනවා ගන්න. ඒ වචනේ හම්බුනේ නැතුණට සිද්ධි එක වෙන්න පුළුවන්. හැබැයි මේ දැන් එහෙනම් එතන ඔය කියන විදිහට එතන ඔය විදිහට අපි උත්සාහ කරොත් සම්හස ඒක දැන් මොනවා හරි විදිහක් ඒක අපි උත්සාහයෙන් ගන්න. ඒ තරංග මහේස් කිවිදෙනිකා ආභිවයට මං කිය කියන්නේ අපිට තව තැනකට පණිනවා කියන කාරණාව විතරයි. ඒ ඒ කියන්නේ අපි යථාර්ථවාදී අපිට මොන හරි කාරණාවක් හැඟීම් මාත්‍රයක් හරි තියෙනවා. හැඟීම් මොන විදිහකට විමසුවත් ඉදීමට හැඟීම් මාත්‍රයක් හරි තියෙනවා. තාම විමසන්න තියෙන එකම. තාම යොමු වෙලා තියෙන එකම. ඒ කියන්නේ ඒක පිළිබඳ කතා කරන කතා මාත්‍රයක් හරි තියෙනවා. තාම විමසන්න තියෙන එකම. එතකොට ඒ කරුණේ එකමයි ඉතන විමුක්තව. දැන් ඒ කරුණ එක්ක හිටපු නිසානේ ඒ කරුණ හරියට යථාර්ථවාදී නොවෙච්ච නිසා තව එකක් තියෙන්නේ. ඒක නිසා නෙවෙයිද? ඒ කියන්නේ දැන් ඕන අපි එකක් විමසගෙන ගියා. දැන් ඊළඟට ආයෙ මොකද කරන්නේ? ඒ කියන්නේ මෙතන යථාර්ථවාදී වුණා නම් ඊළඟට මොකද කරන්න කියන ප්‍රශ්නයක් ඉන්නේ. ඇයි මෙතන මම හිටපු නිසා අන්න ඊළඟටත් මම ඉන්නවා. ඒ කියන්නේ මෙතන යථාර්ථවාදී සත්‍යවාදී විමසුවේ නැහැ. සමහර වෙලාවක විමසන කාරණාව විමසන්නේ කොහොමදයි? සමහර වෙලාවකට අපි ආපු කාරණා විමසන එක හොඳයි. ඒක අපි ප්‍රායෝගිකව කරලා අපිට වැඩෙන විදිහ එක තමයි අපි ඒක තීරණය කරන්න ඕනේ. අපිට ඒකාන්ත කරලා කියන්න බෑ ඒකට. එයාගේ ස්වභාවය එක්ක බලලා එයා හිතන විදිහ, හැසිරෙන විදිහ, ඒ කාරණා එක්කවල තමයි ඉතින් එහාට මොකද්ද කළ යුත්තේ කියලා කියන්න ඕනේ. ඒකාන්ත කරලා කියන්න ගියොත් එහෙම ඉතින් මාරුත් දෙන්නේ. ඒ කියන්නේ අපිට වැඩෙන්න එකක් තියෙනවා. ලෝකී මට්ටම වැඩෙන්න එකක් තියෙනවා. ලෝකී මට්ටම කියන්නේ සක්කණ්ඩෝ දින ඔය කියන එක නේද? එතකොට ඒක වැඩෙන්න දෙන්නේ නැතුව අපිට වෙන දේවල් දාන්නක ප්‍රශ්නයක් වෙනවා. වෙන දේවල් වලට අපි යන්න බෑ. එහෙනම් අපිට ඒ ලෝකී මට්ටම වැඩෙන්න ඕන එක තීරණය කරන්න අපිට බෑ. අපි මොකද්ද මෙතන කළ යුතු කාරණාව කියලා. සමහර අවස්ථාවල් තියෙනවා අපි එකම කරන්න ඕනේ. සමහර අවස්ථාවල් තියෙනවා ඒද වෙන එකක් කවනම් ඒක කරන්න ඕනේ. සමහර අවස්ථාවල් තියෙනවා එන්න දෙනකම් අත්හළු කරන්න ඕනේ. ඒක ඒ කරුණ එක දැන් අපි ගත්තොත් සබ්බාස සූති ප්‍රහාණින් ආස ප්‍රහාණය කරන්න හැටි තියෙන්නේ. ඉවත් කිරීමේ ගැන ප්‍රහාණය කිරීමේ. එතකොට එතනදී ඒ කාරණාවක් තියෙනවා. මගහැරීමෙන් කරන්න ඕන කාරණාවක්. භාවජීද කරන්න ඕන කාරණාවක් තියෙනවා. දැන් ඔය ටිකම නිකන් ඇතුළතින් හිතලා බලන්න ඕනේ. මේක ගොරෝසු මට්ටමේනේ. දැන් අපි ගොරෝසු මට්ටම මේක ගන්න පිට වපසරියනේ. හරියට නැගිටින්න ඉඳ පාවෙනවා කියනවා. පිට වපසරිය අපි ගන්න. මොකද්ද? ආ පින්න පාතේ පාවිච්චි කරනවා. තියෙන පින්න පාතේ පාවිච්චි කරනවා. තියෙන සිව්පතේ පාවිච්චි කරනවා. ඒකනේ නැගිටින්න ඉඳ පාවෙනවා. මගහනවා කියනකොට ඉන්න අලියැත්තු වල කොටි හරක් මී මුන්නු ටික අපි මග හරිනවා. ඔක නෙමෙයි. ඊළඟට ප්‍රහාණය කියනකොට ආශ්‍රව මේ 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 මොකද්ද? දුරු කිරීම කියන කාරණාවයි. තිබෙන්නා වූ කාමයේ දේශයේ යපාදේ කියන එකයි කියන්නේ. ඔක නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ නැගෙනහිරින් ඉර පායනවා කියන එක. ඉර නැගෙන නිසා නැගෙනහිර කිව්වොත් දැන් අන්න වෙනස් කෝණ එක. ඔන්න ඔය කෝණ එක ගත්තාම දැන් ඉර නැගෙනහිර නිසා නැගෙනහිර කියන එකද අපට ලේසි නැගෙනහිර කියන නගිනවා කියන එකද ලේසි? අපට ලේසි නැගෙනහිර කියන නගිනවා කියන එකනේ. ඒක නම් හරි හරි ලස්සනයි. පොයදාට හඳ පායනවා කියන එක හරි ලස්සනයි. අපට නිකන් ඒක හරි අපට එකද වෙන්න පුළුවන් එකත් එක්ක. ඉර නැගෙන නිසා නැගෙනහිර කියනවා නම් අපට නිකන් ඒක මේ ඇත්ත උනාට ටිකක් අපට මේ අමුතු යමුතු වගේ. නැද්ද? ඇත්ත වුණා නම් අකුසල යමුද කියලා. ඉර නැගෙන නිසා නැගෙන කියන එක. ඒකෝ ඉතනින්ම නිසාව නිෂ්ප්‍රභාවලානේ. නැද්ද? ඒ කියන්නේ සිද්ධිය විතරයි නේද කොටු වෙලා තියෙන්නේ. මොකද සිද්ධිය?
ඉර නැගෙන නිසා නැගෙනිර කියන සිද්ධියක් නෙමෙයි. දිසා නිස්ක භාවනානේ. දිසාවක් ඒකාන්ත කරගත්ත එකයි අයින් වුණානේ. නැගෙනහිරින් ඉර පායනවා කිව්වොත් දිසාවක් ඒකාන්ත කරා. ඉර නැගෙන නිසා නැගෙනිර කිව්වොත් දැන් මේ ලෝකේ කොහේ හරි දිසා තියෙනවද නැගෙනිර බටහිර නැතුව. නැන්නේ මොන දිසාවක් ගත්තත් ඔය ඉතින් නැගෙනහිර බටහිර කියන කාරණා දිසාවක් කොහේ ලෝකෙ තියෙන්නේ. ඉර නැගෙන්නේ සඳගෙන කියන්නේ. ඉර පහින්නේ සම්පස් නැහැ කියන්නේ. දැන් අපි පොයි දවසට බලන් ඉන්නවා හද පායන. පසලොස්සකට. අහන්නේ පසලොස්සක නිසා පොයි කියන්නේ ඒක තේරම එච්චරයි. පසලොස්සක හද පිරුණා. දැන් ඒකාන දවසක් කියන කාරණාවෙ නිගමනේ අයින් ඉනවනේ නේද? ඔය වගේ සිප්පන්න පරිභෝගී කෙනෙක් යෙදි තියෙන දෙයක් එක යෙදෙනවා නෙමෙයි අන්න අර නැගෙන හිරේ ඉර නැගිනවා කියනකො ඉර නැගීමට නැගෙනිර කියනවා ඔන්න ඔය වගේ තමයි භාවිතය කියන එක ඔය වගේ තමයි දුරු කිරීම කියන එක ඔය වගේ තමයි මගේ හැදීම කියන එක සිද්ධියක් කියන්නේ අපට ඔන්න ඔය සිද්ධිය කියන කාරණාවට කියන්නේ ඉබලට මොන දේ ගත්තත් අපි අතහත්වාදී නේ කන විදියෙන් බෑ. ඊළඟට බාහිර ලෝකයේ කිසිදු කාරණාවක් එකෙන් කරන්න බෑ. ඒක යමක ඉන්දිය භවණ වගේ නෙමෙයි මොකද කිව්වේ. අර ඉද තරංගාව නිමිත්ත කියන කාරණාව එන්න. ඒ කියන්නේ අර අර කෝණික යාට සිදු වෙන කාරණාව නෙමෙයි. දැන් මම අර කෝපේ ඔය සිද්ධිය එක ගන්න පස්සේ. දැන් එතනින්ම කියලා ඉවරයි නිමිත්තක් කියලා. දෙයක් කියන්න තියෙනවා. අන්න සංවරය කියන කාරණාව. දැන් අපි හිතමුකෝ ලස්සන කාන්තාවක් දකින්නවා කියලා. පුතඥයා සංවරයෙන් ඉන්න අයින් වෙනවා. ආර ශාවකයන් සංවරයෙන් ඉන්න අයින් වෙනවා. කාන්තාවන් එක්ක කතා කරනකොට ආර ශාවකයන් අයින් වෙනවා පුතඥයන් අයින් වෙනවා. හැබැයි දෙන්නගේ ක්‍රම දෙක. දකින්න දෙක. එක්කෙනෙක් ඉරණගෙන ඉන්නවා කියලා. ඒත් එක පැත්තෙම ඉරණගෙන. තව එක්කෙනෙක් ඉරණගෙන පැත්තන ගිරයි කියලා. එකම පැත්තන ගිර දෙකලා කියන්නේ. එකම සිද්ධියට කියන්නේ. එකම කාරණාවට කියන්නේ. හැබැයි දෙන්නගේ වැඩෙන් දෙක. එක්කෙනෙක් කියනවා අන්න නැගිනිර ඉර නැගිනවා කියලා එක්කෙනෙක් කියනවා අන්න ඉර නැගින නිසා නැගිනිර කියනවා කියලා. සසෙ ඒක දැන් කෝපය ඉතින් පේරෙන්සා කෝපය තියනවා කියන එකයි අර ඉර නැගිනි නිසා උපමාවනේ අර උපමාව මේක නේද උදාහරණය මම මේක උදාහරණය අර උපමාව ඔය වගේම සාහනේ අපි ඉත තියෙන අර මම ඉන්නවා මම ඉන්න නිසා ලෝකෙත් නැ ලෝකයක් තියෙනවා ලෝකෙ මම ඉන්නවා කියන්නේ මම බවක යෙදීම ලෝකයයි කියනවා. ලෝකෝ ලෝකෝ දුත්‍ති කිත්තවතන්කෝ බන්ති ලෝකෝ දුත්‍ති. එතන නම් කියන ලුජ්ජති ලුජ්ජති බිකේ ලෝකෝ දුත්‍ති කියලා. අපට ලුජ්ජති බවක් හම්බෙන මේ ලෝකයේ කියන්නේ. හැලෙන බවක් කියන්නේ. ලුජ්ජති කියන්නේ සැලෙන නැත්නම් කම්පැනි වෙන නැත්නම් බවක් නැති බව. දැන් අපට ලෝකෙක ඇති බවක් වෙලා. ඔලුව කුරුවල් වෙන්නේ නැන්න බලන්න බුදුරණවහන්සේ කියපු කාරණාව ඇත්ත බලනකොට අපි ඉන්න ගෝඛංගේ කල්පනා කරනකොට බුදුරණවහන්සේ කියව ඇත්ත නෙමෙයි ඇත්තට. බුදුරණවහන්සේ පෙන්නපු නිසා මේක බුදුරණවහන්සේ ධර්මයක් කියන්නේ. නැත්නම් මේ ලෝකයාගේ තියෙන අඥානකම ප්‍රශ්නේ. ඒක පෙන්වන්න පුළුවන් බුදු කෙනෙකුට. ඒ නිසා ධර්මයේ බුද්ධ ධර්ම වෙනවා. ඒක දර්ශනය කියන්නේ නැහැ. ඒ ලෝකයේ පැත්තෙන්. ඒ කියන්නේ ලෝකයේ පැත්තෙන් කියන්නේ එක පැත්තකින් දර්ශනයක් කියන්න පුළුවන්. ලෝකයේ ඉන්න කෙනෙක් එක්ක අතර පස්සේ. ලෝකයේ ධර්මතාවය කියන එක ලෝකයේ තිබිලානේ. ඒක සාධාරණයි අර ලෞකික කියලා දෙත්.
දැක්මක් ලෝකේ තියෙනවා නැත්තේ නෑ ඒක ලෝකේ කතා කරන්න වෙනවා දැන් ඉතින් ගත්ත දෙක වැරදි එකක් ඒ කියන්නේ ලෝකේ දරන දර්ශනයක් තියෙනවා ලෝකේ ඇත්ත තියෙනවා ඒ කියන්නේ මේ දෙක දර්ශනයකුත් තියෙනවා ලෝකෙකුත් තියෙනවා ලෝකේ ඇත්තකුත් කියලා තියෙනවා මේ දෙක එකක් වෙන්න ඕන එක විදිහ කියනවා ලෝකේදීමත් වැරදි දර්ශනයකදීමත් වැරදි කියන කාරණා එක විදිහ එක එක කොණිය කොණ දෙකක් दर्शन लोके සිද්ධවීම සත්‍ය කියනකොට ලෝකය කියන කාරණාව දාගන්නේ අර වගේ එක. නැගිරින ඉර නැගිනවා කියනවා මේක. ලෝකය කියන කාරණා එතනින් දාගන්න දෙන්නේ. එහෙම නැතුව අපි කියවනම් ඉර නැගීමෙන් නැගිනිර කියනවා කියලා. සිද්ධවීම කියන කාරණාව ලෝකයේ ඇතිවීමේ ස්වභාවය පුදුරනවාසේ ගන්නවා. දැන් තේරෙනවා දෙනේ රස්ලෝමයක් 100ට බලලා විදුන උපමාව කොච්චර ඇත්තද කියලා. බුදුරණන් වහන්සේ වෙන උපමාවක් දෙන්නේ. අපි මොන විදියකට ගන්න ගියා අපි ආයේ පැත්තකින් ගිහලා හේත් වෙනවා. ඒ කියන්නේ අපි අර යථාර්ථවාදීවම ඒක අනුගත වීමක් වෙන්නේ නැහැ. දැන් ඔහොම ගත්තට පස්සේ අපට මොකද තියෙන්නේ? අපට ආවෙන්නේක කිසි දෙයක් එන්න විදියක් නැහැ නේ. ඔය සත්‍ය හිතනවා නම් යම් කිසි කෙනෙක් අපට ආවෙන්නේක කිසි දෙයක් එන්න විදියක් නැහැ. එහෙනම් සත්‍යයෙන් නිර්මිත වෙච්ච දෙයක් ඔස්සේ යනව හැරෙන්න වෙන කිසියක් ජීවිතේ වෙන්න කියන්නේ දැන් ඔහොම සත්‍යවාදීව කෙනෙක් ජීවිතේ ඉන්නවනම් කල්‍යාණ මිත්‍රෙක් ඇතුළු කරනකොට හිතු කියනම හිත ඉන්නක ඔළුවෙන් ගෙද ගන්නක ඔළුවෙන් ගෙද ගන්නක එහෙනම් අපිට කකුල් දෙකින් ඉන්නකද හරි මොකද කියලා දෙකේ 1 3 4 10 2 8 දැන් අපිට ඒක වැරදි නේද 1 2 3 4 5 6 7 8 හරි ඒ කියන්නේ අපි හැම වෙලේම අපි දාගත්ත හරි බව අපිම හරි කියනවා අපි දාගත්ත හරිම අපිම දාගත්ත එක අපිම හරි කියනවා ලෝක සම්මුතියෙන් ප්‍රශ්නයක් නැහැ මොකද කියන්නේ යථාර්ථවාදී කතා කරොත් හරියට අර නිරීක්ෂණයක් කරනවා කල්පිතයක් දෙනවා කල්පිතය පරීක්ෂණයක් පරීක්ෂණ කියන්නේ කල්පිතයට හේතු කාරණා හොයනවා ඒක පිළිබඳව දාගත්ත කල්පිතේ නිගමනයක් දෙනවා හරි කියලා කවුද කල්පිතින් දැම්ම නිරීක්ෂණය කරන්නේ මම කවුද නිගමනය දුන්නේ මම सत्यवादी बड़गा प्रश्न අපට අපට ලෝකයේ ඉදින කාරණා තුළ තියෙන සිද්ධි ගත්තාම කොහෙද ඇත්ත? ඇත්ත නෑනේ. අපි ධර්ම කාරණා සම්මස්තයර ඔය වෛර ක්‍රමයේද අපිට දැනගන්න හොයන්නේ නැන්නු පුළුවන්. ලෝකයේ අනිත්‍ය කියලා හිතාගෙන ඔය හොයන්න ගත්ත උතන කල්පිතයක් දාගන්න කල්පිතයක් දාගන්න නිගමනයක් දෙන්න යන්නේ. අර තියෙන තියරියමයි. ඒක අනිත් පැත්ත තමයි හිතන්නේ. මොකද හේතීම තුලින් धर्म बुद्ध श्रावक बुद्ध धर्म
බුදුනායි ධර්ම මම ඉස්සර කෙනර ලෝක නම් සාමාන්‍ය නිකන් හුරු කරන්න කියපු කියමන් තියනවා මේ පරණ විදිහට මේ මම මේ උපවාදයකමයි ගත්තේ ඒ කියන්නේ රැයට අපි ඉලියන ධර්ම සාකච්ඡා කරනවා බේන් ටෝච් එක බේන් කෝප්පි බේන් ටෝච් එක බේන් කෝප්පි හුරු කරන පුංචි කාලේ නම් කෝප්පි ටෝච් එක කෝප්පේ මොකද කරන්නේ जीवत्ते අපිම සනාථ කරගෙන අපිම ජීවත් වෙනවා හරි කියලා ලැඟගෙන දැන් අපි කාටවත් කියන්න බෑනේ මේක ටෝච් එක කියලා මෙත්‍රා සනාථ රූපමාවක් රූපමාවක් කි එක එක අපි මේ දාගන්න කල්පිත එක න අපි දාගන්න විදිය අනෝ මේ තමන්ගේ මනේ දෙයි ගන්න එක කියන සනාථ මේ අර මනවච්ච මහරහතනාසි කියලා කියන්නේ මට මතක දිනවා මනවච්ච මහරහතනාසි ගෝලේ निगमनेूडवागन අපි මේක ඇතුළ විසික් කරලා අපිම හංගලා අපිම හොයනවා හිර කෝඩේ පරිණත ක්‍රමය. ඔන්නෝ වෙරති. තන්නේ කරම අපේ ජීවිතේ. එකදර මල්ලි කිපු ඒත් මංගම තමයි ළඟදී කරපු දේකනායි කිවනේ. ඒකෙදි ගුරුවරයයි සත්‍යවාදී කෙනෙකුට ගුරුවරේ කම් වෙන්නට ඕනේ එවැනි ගුරුවරේ කම් වුණාට පස්සේ ගෝලයක් ස්වභාවය ගුරුවරයෙක් දෙකක් නේ හිතන විදිය කල්පනා කරන විදිය කතා කරන ඒ කියන්නේ ඒක රඟපෑමක් නෙමෙයි ඒක තමයි ස්වභාවය අනුගත වෙනවා කියන්නේ ඒක තමන්ට ආවෙන එක විග්‍රහණය අන්න ඒ නිසා තමයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගෝලිය ඔක්කොම ප්‍රඥාවන්ත මුගලන් ස්වාමීන් වහන්සේ ගෝලිය ඔක්කොම ඉර්ධිබල ඉර්ධිබල ලබලා කොහේ හරි මුගලන් ස්වාමීන් වහන්සේ ළඟට ආවේ නේ එකෙන් තෝරලා බෝල්ලා මහාන කරේ නෑ මහාන වෙන්නකොට ආවට ඉඩි දිනවන් මල්ලංගට එන්නේ ඉඩි දිනයි විතරයි එහෙම තෝරලා බෙල්ල මහාන කරේ නෑ මල්ලංගට එන්නේ පුදුසංගරක් කරේ විතරයි අනික කයි වෙන්නේ බා කච්චන මහා කච්චන මහා කස්සට මහාන කරනවා නෑ නෑ ඔක්කොම මහානේ එකම සෙට් එකක් මහානේ හැබැයි ගුරුවරට ආවෙන එකයි ගුරුවගේ දෙන තමන්ගේ දෙන නෙමෙයි අන්න එහෙනම් කවුරු මහාන වුණා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මහාන වුණා නම් හරියට ධර්මයත් එක්ක සත්‍යවාදී ඒ සියල්ල අපු ප්‍රඥාවන්ත ප්‍රඥාවන්තී මහණලා නෙමෙයි මහාන වීමේ ගුරුවර අවන්ත වීම ප්‍රඥාවන්ත ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟ මහාන වුණා දුතාංගරක් ඉන්න කැමති වුණත් ආනන්ද ස්වාමීන් වහන්සේ ගුරුවරයා නම් එයා බහුසුතේ ඊළඟට ඉන්දිබල් ලබන්න වුණත් මහකාශ්‍යප මහරතන වහන්සේ ළඟ මහාන වුණා නම් එයා දුතාංගදායි ඒක තමයි අර ගුරුවරයෙක් ස්වභාවයමයි ඊළඟට ඒ වගේම තමයි දෙව්දොස් ළඟ මහාන වෙච්ච අය ඒ විදිහමයි संपूर्ण अंगसंपूर्ण हमुना मट ये गुरु मट तीन प्रश्न आरोप මගේ චරිතය සම්පූර්ණයි මට ආවෙන එක චරිතය මට තියෙන්න බෑ දැන් අර
එංගර මංගර එදා කිවි දරුවෙක් රැද්දක් කරොත් එහෙනම් අරෝගිත් කාණේ එතන නෙවෙයි යන්නේ තනි කරන්නේ එතෙන් ඇයි ඒක තමයි ඒ කියන්නේ ඒක ස්වභාවය ඒ කියන්නේ ඒ යහන ඒ ඒ සියල්ලක් මේකම තියෙන්නේ ඒ වගේ තමයි කල්‍යාණ මිත්‍රෙක් එකත ගුරුවරයෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා ඒ විදිහමයි අනිත් මොකද විමුක්තිකාමී ස්වභාවය කියනකොට වෙන 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 මුණම් අරෝගි වෙන්න බෑ එහෙමත් කියනෝනේ වෙනත්ම පැතිදී අන්න ඒ වගේම තමයි මෙයානම් අර අර අරහන්සේ ගෝලියෙක් වෙන්න බෑ අන්න එතකොට එහෙනම් අර අවනති නෑ කියන කාරණාවනේ අර අනුගත වීම නෑ කියන්නේ දැන් මේ දැන් අද කතා කරපු ටිකෙන් ධර්මයයි කල්යාණ මිත්‍රත්වයයි මාර්ගයයි තුනක් උන්නේනේ සම්පූර්ණින් සියල්ලම ගත්තොත් ධර්මයයි මාර්ගයයි කල්‍යාණ මිත්‍රත්වය කියන එක තුනක් නෙමෙයි අන්න ඒකයි සකල මෙවිද ආනන්ද බ්‍රහ්මචර්ය යන ජීදන් කල්‍යාණ මිත්‍රතා අනේ ඒකන්නේ කරන්නේ මගේ සමතුලිත මට කියන්නේ දෙන්නද සමතුලිත කියන්නේ කෙනාගේ ආරම්භකත්වයට එක තමයි කියන්න ඕනේ කියන අදහසකින් මට මතක නැහැ මොකද අරුව ප්‍රශ්නේ කිව්වද ඒ සිදුවීමම එහෙනම් එහෙම බලවල කියන කාරණාවක් එක්කම කරන්නේ ඒ සාහන කියන්නේ ඒක මෙහෙම කරන්නේ සමාජයේ මොගාරෙන්න තියෙනවා සමාජයේ ඒක කියන්නේ මට හිතනවා මේ එහෙනම් මේ විමසීම කියන ප්‍රශ්නකලෙත් කියන්නේ ඒකේ දැන් මම විමසනවා සම්බන්ධ දැන් සාහන කියන්නේ දැන් මේ සබ්ජෙක්ට් එක මේ දැන් හැමෝටම එක තේරුම් කියන්නේ බෑ මේ සමාජයේ ඉන්න මගහැරීමක් වෙන්නත් පුළුවන් කෙනෙකුට සම්බරයක් කියන කාරණාවක් තේරෙන්නත් පුළුවන්. යාගේ එයාගේ හිතන ආගමික බවත් එක්ක යාගේ ස්වභාවයත් එක්ක තමයි ඒක කියන්න ඕනේ කියන එක කියලා ගන්න. එතකොට දැන් ඊටත් මට ඒත් එක්කම ආවා එහෙනම් මේ විමසීම ප්‍රශ්නවල යුතුයි. කියන්නේ මම හිතනවා නම් සම්මතයෙන් ප්‍රශ්න කළ යුතුයි. ඔව් අනිවාර්යයෙන්. මට හිතෙනවා මේ එහෙම නැති වුණොත් මේ අතට ඒ ක්‍රමය කියන එකත් අපේ විදියට කරනවා. අපේ විදියට කරනවා. අම්බෝධි මිතුරෝ විමසීම කරන විදිය මගර මේ දිගටම කිව්වේ හරියට අපි අනුගත වීම සහ අපේ ජීවිතේ ඒ යමුව සහ ප්‍රතිපදාව තියෙනවනම් අපි හැම එකක්ම ප්‍රශ්න කරනවා හැම එකක්ම කියන්නට ඕනේ මොකද අපට ආවේනික නිගමන අපට ආවේනික නිර්වචන වලට ඉඳන්නේ සත්‍යවාදී වෙනකොට මම නිතරම කියුවේ අර ඉස්සර මම ওই ගොඩක් මතන සමීපයෙන් ඇසුරු කරනකොට මම ගොඩාක් කලවට මට අද්ද වුණත් මගේ ජීවිතයේ සියලු දසන් දන්න. ඒ කියන්නේ ඒ ඇසුරේදී අනේ මට ආවේනික ජීවිතයක් ගුරුවරයෙක් එක්ක තියෙන්නේ. ඊළඟට මොනවා හරි අත්දැකීමක් තියෙනවා. මොනවා හරි කරපු විදිහක් තියෙනවා. අවශ්‍ය තියෙන්නේ කොහෙන්ද කතා කරන්නේ? දැන් මොන මම ගියාම තනස්සේ කතා කරනකොට ඒ කියන්නේ මම කැමති තනස්සේ මුණට මුණ හම්බෙන හැම වෙලාවෙම කතා කරගෙන යයි. කතා කරන්නේ මොකද කියලා දැලත් යන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ මගේ දේවල් මට වමාරා. ඒ කියන්නේ ඒ ගතිය තමයි තියෙන්නේ. ඔන්න ඔය කාරණාව තියෙනතෝ. නැත්නම් අපි මොකක්hari අපට ආවෙන ගතිය තියෙනවනේ. දැන් අපි හිතමු කිව්ව අපි ජීවත් වෙන කල්‍යාණ මිත්‍රයා කියන කාරණාව එක්ක කල්‍යාණ මිත්‍රයෙක් ළඟ ඉන්නකොට අපට ආවෙන ජීවිත හොයත්ම තියෙන දෙයක්නේ. නිතරම දස කතායි නම් ගන්න බන්නවා කියන්නේ දැන් ඉතින් ඉතලේකවත් අපි එක දිගට මොහාරියට එකම දිගට කරන්නේ නැතුව නිතරම මේ දේවල් කරන්නේ නැහැ. නිතර පෙන්වනවානේ නිතර නවන්න කියලා. මතත්තා. අකිච්චලා අපි අකසරලා. ප්‍රති කිපු කාරණාව තමයි හිතන්න උඩජය හිතන්න සරල පැටි එක මම කියපු වාදී දේවල් එක්ක අප ජීවිතයේ ප්‍රධානම බලන්න ඕනේ. නැත්තම් අපි බුදුදහම කියලා කියන්නේ බුදුරණන්ගේ ධර්මය කියලා කියන්නේ. අමුතු ඩිග්‍රියක් අමුතු දෙයක් හැටියට අපි යනවා මේ ඊතර වීම කියන කාරණා. අපිපත් වෙන අලුත් දෙයක්.